හොඳ අපි මේ පාඩමෙන් බලමු අපේ වෙබ්සයිට් එකට chat box එකක් දාගන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති වෙබ්සයිට්ස් වල වැඩ කරද්දී දැන් අපේ වෙබ්සයිට් එකට ගියොත් මේ දකුණු පැත්තේ කෙළවර යට තියෙනවා chat කියලා. එතකොට ඒ chat box එක ක්ලික් කිරීම හරහා පුළුවන් ඒ වෙලාවෙම ඒ වෙබ්සයිට් එක මේන්ටේන් කරන ඒජන්ට් කෙනෙක් එක්ක කන්ටැක්ට් වෙලා ඒගොල්ලෝ දෙන සර්විසස් ගැන වැඩිදුර තොරතුරු හොයාගන්න. එහෙම නැත්නම් මොන හරි ගැටලුවක් සර්විසස් සම්බන්ධයෙන් මතුවුනොත් ඒක දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා මේ chat box එක හරහා. අපි බලමු chat box එකක් මෙතනට දාගන්න. එතකොට chat box එකක් දානවා කියන්නේ අපි මේ වෙබ්සයිට් එකේ improvement එකක් කරනවා. එතකොට සාමාන්‍යයෙන් WordPress එකේ මේ chat box facility එක නැහැ. අපි ඒක import කරගන්න ඕනේ. ඒ කියන්නේ අලුතෙන් වෙබ්සයිට් එකේ improvement එකක් කරන්න යන්නේ. ඒ කියන්නේ plugin එකක් අපි දාගන්න ඕනේ. එතකොට WordPress හරහා plugins දාගන්න පුළුවන්. මෙතනදී අපි chat box එකක් දාන්න භාවිතා කරන plugin එක තමයි smarts up කියන එක. ඒ smarts up කියන plugin එක දාගන්නේ මේ විදිහට. අපේ side bar එකේ බලන්න dashboard එකේ side bar එකේ යටට යනකොට තියෙනවා මේ plugs in skin option එක. ඒක උඩ click කරන්ද දැන් අලුතෙන් plugins දාගන්න යන්නේ ඒ නිසා මේ add new කියන එක උඩ click කරන්ද add new. හොඳයි දැන් පුළුවන් අපිට සර්ච් කරන්න අර smarts apps කියන එක smarts s m a r t s s m a r t s smarts up u double p u double p එතකොට ඔක සර්ච් කරන්න. සර්ච් කරපුවාම අපිට අදාළ plugins ටික පෙන්නනවා. එකකින් අපිට ඕන එක තමයි මේ smarts up live chat කියන එක. ඒක අර පෙර මම කියලා දුන්න plugins install කරන විදිය. ඉන්ස්ටෝල් බටන් එක තියෙනවා. ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඉන්ස්ටෝල් වුණායින් පස්සේ පෙන්නනවා ඔතන ඇක්ටිවේට් කියලා බටන් එකක් පෙන්නනවා. ඊට පස්සේ ඇක්ටිවේට් කියන බටන් එක උඩ ක්ලික් වෙන්න ඕනේ. හරි. තාම ඉන්ස්ටෝල් වෙනවා. හරි ඉන්ස්ටෝල්ඩ් වුණා. දැන් ඇක්ටිවේට් කියන එක උඩ ක්ලික් කරන්න. ඇක්ටිවේට් කියන එක උඩ ක්ලික් කරයින් පස්සේ අදාළ ප්ලග්ඉන් එක දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. දැන් බලන්න මේ ඩෑෂ්බෝඩ් එකේ සයිඩ් බා එක දිහා බලාගෙන යනකොට පල්ලෙහා දී පේනවා ස්මාර්ට්ස් අප් කියලා ඔප්ෂන් එකක්. අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා. දැන් අපිට අර chat box එක දාගන්න නම් මේ smart up කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ environment එකක් එනවා. දැන් මේකේ අපිට ඕනේ account එකක් හදාගන්න ඕනේ. right අලුතෙන් account එකක් හදාගන්න මෙතන දෙන්න email address එක. තමන්ගේ email address එක දෙන්න. දැන් මම දෙනවා email address එකක් මගේ ck.vijay.02@gmail.com කියන මගේ ඊමේල් ඇඩ්‍රස් එකක්. පාස්වර්ඩ් එක තමන්ට කැමති විදිහට දෙන්න පුළුවන්. පාස්වර්ඩ් එකක් දෙන්න. දීලා මේ options agreement okay කරන්න. okay කරලා create a free account කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම අපේ account එක දැන් හැදෙනවා. ඔව් දැන් account එක හැදිලා තියෙන්නේ. අවශ්‍ය නම් computer එක මේක save කරගන්න. All set and running කියලා තියෙනවා. දැන් මෙතන නිල් පාට box එකක් තියෙනවා chat with your visitors කියලා. ඒක උඩ ක්ලික් කරන්න. right click කරපුවාම මෙන්න මේ වගේ environment එකක් එනවා. දැන් මෙතනින් අපේ හදපු account එකට log වෙන්න ඕනේ. ඉස්සෙල්ලා account එක හැදුවානේ. තාම log වුණේ නැහැ. smart up කියන account එකට අපි දැන් log වෙන්න යන්නේ. එතකොට මෙතනදී email address එක හරියට දෙන්න. මම දුන්නේ ck vijay.02@gmail.com කියලා. අතර හරියට ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. ඊට අදාළ පාස්වර්ඩ් එක දෙන්න. දීලා ලොගින් කියන එක උඩ ක්ලික් වෙන්න ඕනේ. right දැන් ලොගින් කියන එක උඩ ක්ලික් කරපුවාම අපිව ඒ ස්මාර්ට් අප් කියන account එකට එක්කගෙන යනවා. හොඳයි. smart apps කියන account එකට තාම යනවා. මේක load වෙනවා. අවශ්‍ය නම් password එක save කරන්න පුළුවන් website එකට. තාමත් ඒක load වෙමින් පවතින්නේ. විනාඩි කීපයක් යනවා ඒක complete වෙන්න. හොඳයි දැන් මේ විදිහට මේක load වුණා. දැන් පුළුවන් අපිට මේක continue කරන්න. configuration your live chat මේ messages කීපයක් එනවා. අපිට අර live chat එකේ මේ වර්ණය ඕන නම් මෙතනින් වෙනස් කර හැකියි. ඔය වගේ කොළපාට අවශ්‍ය නම් ඔය කොළපාට, දම් පාට අවශ්‍ය නම් ඔය වගේ එකක්. ඔය වගේ අපි ඔය වර්ණේ තියමු. තියලා continue chat box language එක ඉංග්‍රීසි තියන්න. continue කියන බටන් එක ක්ලික් කරන්න. අපිට ඕන නම් මේ language change කරන්න පුළුවන් මෙතනින්.
right දැන් continue කියන button එක උඩ මෙතන click කරන්න ඊට පස්සේ නැවත මෙතන name එක ඕනනම් අපිට වෙන නමක් මෙතන දාන්න පුළුවන් තමන් ගැන මේ හැඳින්වීමක් මෙතන තියෙන්නේ තමන්ගේ නම මෙතන දාලා continue button එක උඩ click කරන්න පුළුවන් ඔව් නැවත message text එකක් මේ automatically අපිට generate වෙන message එකක් ගැන තමයි මේ සඳහන් වෙන්නේ එක continue කරන්නත් පුළුවන් මෙතනින් continue කරන්න continue කරයි පස්සේ install chat on your website continue කරන්න right ඊට පස්සේ install chat on your website then options කීපයක් යනවා මෙයා මොනවත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ කෙලින්ම continue කරන්නයි තියෙන්නේ හොඳයි දැන් මේවා අපිට අවශ්‍ය ඒවා නෙමෙයි ඒවා close කරන්න හොඳයි දැන් ඔක්කොම හරි අපිට පුළුවන් website එකට ගිහිල්ලා බලන්න අපි website එක refresh කරලා බලමු refresh කරලා බලපුවාම දැන් බලන්න මෙන්න මෙතන යට රතු පාටින් box එකක් chat box එකක් දැන් display වෙලා තියෙනවා දැන් පුළුවන් මේක උඩ click කරන්න click කරපුවාම අපිට පුළුවන් දැන් අපි message එකක් දාමු බලන්න how are you කියලා දාමු අපි දාමු good morning how are you කියලා message එකක් දාලා මෙතන මේ send button එක උඩ click කරන්න right එතන message එක මේ විදිහට මෙතන display වෙනවා right දැන් මේක මේ client ගේ පැත්තෙන් මේක වෙන්නේ දැන් අපිට client ගේ පැත්තෙන් වෙන දේවලුයි server ගේ පැත්තෙන් වෙන දේවලුයි ඔක්කොම ටික එකම computer එකේ කරන්න පුළුවන් මොකද අපි local server එකක් දාගෙන තියෙන්නේ exam server එකේ තමයි වැඩ කරන්නේ දැන් මේ client ගේ පැත්තෙන් මෙච්ච දෙයක්. එයා තමයි message එක යැව්වේ. එහෙනම් පුළුවන් නැවත අපිට server එකට ගිහිල්ලා බලන්න. බලපුවාම මේ බලන්න අපේ server එකේ තියෙනවා අර එවපු message එක. Good morning, how are you කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මේකට reply කරන්න පුළුවන්. Right? අපි ඒකට reply එකක් කරමු. මෙතන get started with smart app කියන එක උඩ click කරන්න. හොඳයි. දැන් reply කරන්න මෙතන මේක උඩ message එක උඩ click කරපුවා මේ reply box එක එනවා දැන් මෙතනදී automatically message එකකුත් generate වෙලා තියෙනවා දැන් good morning how are you කිව්වම ඒ වෙලෙම server එකෙන් automatically message එකක් display වෙලා ඒක පෙන්නනවා right මේ message එක අපි ඉස්සෙල්ලා මම පෙන්නුවේ එතනදී වෙනස් කරන්නත් පුළුවන් තමන්ට ඕනේ message එක දාගන්න පුළුවන් හොඳයි දැන් පුළුවන් ඒජන්ට් එක මෙතන reply කරන්න දැන් good morning how are you fine කියලා මොන හරි දාන්න message එක fine how can I help you කියලා ඔන්න message එකක් දාලා reply කරනවා right reply කරපුවාම මේ message එක අපි බලමු කියලා මේ ටික fine how can I help you right ඊට පස්සේ ආයෙ client පුළුවන් what services available with you right dala message ekak danna send button ekak uda click karanda click karapama nawatha balanda ara server patter gilla what services available with you etoda I reply karanna puluwam apita kiyanna puluwam water gas wind oy widiyata options danna puluwam dala reply karanda reply කරපුවාම නැවත client ගේ පැත්තෙන් බැලුවොත් අරක ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඔය විදිහට අපිට interactive chat box එකක් දාගන්න පුළුවන් අර smart sub කියන plugin එක හරහා.